आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकाशय में मम कविंदु विजय वर्धन प्रथमेन असिनास्ताल याली रोहाल बल कोविड रोगीन के संख्या व इहलट कोलंब जातक रोहले अधि सत्कार एक के कोविड रोगीन गेन पिरेई रैल्लक एनबव पेनवा सौख्यांश अवधारणे कराई මෙහෙම ගියොත් තත්ත්වය පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ වගේ වෙන්න පුළුවන් රාජ්‍ය අමාත්‍ය චන් අනතුරු අඟවයි ඔමික්‍රෝන් වැළඳුණු කෙනෙක්ට ජීවිත කාලය පුරාම ගඳ සුවඳ රස නැති වෙන්න පුළුවන් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජේ පෙරේරා සියතට කියයි උංචි පහේ හපනුන්ගේ ශිෂ්‍යත්ව විභාගය හෙට විභාගයට සියලු කටයුතු සූදානම් කොවිඩ් වැළඳුණු සහ නිරෝධායන නෙවන දරුවන්ටත් විභාගයට පෙනී සිටීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව කියයි කැලණිතිස්ස බලාගාරයේ යථා තත්ත්වයට අද දින විදුලිය කැපීමක් නැහැ විදුලි බල මණ්ඩලය කියයි බලාගාර බිඳ වැටුනොත් විදුලිය කපන්න වෙයි විදුලි බල ඉංජිනේරුවන් පවසයි ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක කුඹුරු පුරන් වීමට හේතු සොයා වහා වගා කටයුතු ආරම්භ කරන්න ජනපති නිලධාරින්ට කියයි එක එක අයගේ මත ක්‍රියාත්මක නොකර කෘෂිකර්මාන්තයේදී විද්වත් මතයට ඉඩ දෙන්න නැතිනම් ආහාර අර්බුදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී කාබනික පොහොර බෙදා හැරීම භාවිතය සහ ඵලදායිතාව පිළිබඳව ජනාධිපතිවරයා ආදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කොළඹ හත ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. දශක කිහිපයක් පැරණි මෙම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ගොවිජන සමාලෝචන මණ්ඩලය ගොවිජන බැංකු පාලන ගිණුම් සංවර්ධන නීති ආයතනික සංවර්ධන පළදායි අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණය කළ ජනාධිපතිවරයා පැය 3කට ආසන්න කාලයක් නිලධාරින් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලුවා. හරිත කෘෂිකර්මාන්තයක් සහ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය වීත වෙනවා. මෙවර මහකන්නේදී කාබනික පොහොර බෙදා හැරීම භාවිතය සහ ලැබෙන ආස්වැන්න පිළිබඳව විමර්ශනය කර අඩුපාඩු මගහරවා ගන්නමින් යල කන්නේට සූදානම් විය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳව සුවබැලිය යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ. ඉහළ ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරුණා. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවින් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. ගොවිතැන් සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදාගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ පැවසුවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ ආයතනික නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. රටේ ආහාර අර්බුදයට හේතුව ඇතමුන්ගත් ඒකපාර්ශවීය තීරණ බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කර සිටිනවා. විද්වතුන්ගේ අදහස් අනුගමනය කළා නම් රටේ මෙවන් අර්බුදයක් ඇතිවන්නේ නැති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ. පොහොර ගැටලුව හමුවේ අපේ රටේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. සිය කන කරපවා උකස් කරමින් ඔවුන් ජීවන අරගලය හා සටන් කරන්නේ ඉමහත් බලාපොරොත්තුවෙන්. නමුත් ඇතමුන්ගත් තීරණ හේතුවෙන් මේ වන විට ගොවියා පමණක් නෙවෙයි මුළු රටම විපතට පත් වෙලා. ඒ මේ පොහොර ගැටලුවත් සමගයි. පොහොර අර්බුදයේ හමුවේ සිය වගාපීම් පාළු වී ඇති බවටයි ගොවීන් නිරන්තරයෙන් මැසිවිලි නගන්නේ. කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේදී එක් එක් පුද්ගලින්ගේ වැරදි උපකල්පනයන් මත ඉන්නේ නැතිව විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ. ලංකාවේ දැනට මේ තියෙන ආහාර අර්බුදයට ඇති වෙන්නේ යන ආහාර අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති, වැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් මත කටයුතු කරලා කාබනික කෘෂිකර්මයේ පමණක් ලංකාවේ ස්ථාපනය කරන්න ගත්ත වැඩපිළිවෙල. මේ සඳහා
පහුගිය කාලේ ඕනතරම් අත්දැකීම් තියෙනවා මේකට නිසි වැඩපිළිවෙලක් හදාගෙන තිබුණේ නැහැ ඒක නිසා නිසි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය කාබනික එහෙම කිසි වැඩපිළිවෙලක් නැති අවස්ථාවක තමයි මේම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ගහෙන් ගෙඩි එන්න වගේ අපේ ගොවි ජනතාව කබලෙන් ලිපට ඇදලා දැම්මේ මේ අතර අලුතින් ආරම්භ කරන රද පොහොර කර්මාන්ත ශාලාවකින් හමන දුර්ගන්ධය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත් ඇති බව පිටිපන ප්‍රදේශවාසීන් පවසනවා මේ හේතුවෙන් ඔවුන් අද ඊට විරෝධය පළ කරමින් ජායල මීගමුව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා අසපනින් ණයට කොහොමඩොත් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඉතාමත්ම දුර්ගන්ධයක් හමාගෙනවා. ඒ දුර්ගන්ධය නිසා මේ ප්‍රදේශයේ ඉන්න විශේෂයෙන්ම දරුවන්ට යැපිලි මව්වරුන් අද මේ වන විට රෝගාතුර වෙලා තිබෙනවා. අත්නෝ මතික පාලනය තුලින් සමස්ත ගොවි ජනතාව අනාථ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. එතිස්ස මහරාම ප්‍රදේශයේ උත්සවයකට එක් වෙමින්. සහල් ගිනිගන සහල් මිල පාලනය කරගන්නට බැරි රජයක් මේ තියෙන. දැන් සමහර ප්‍රදේශවල අස්වැන්න නෙලනවා. ඒ තාල් මිල ඉහළට ගිහින් පිටරටිනු තාල් ගෙන්නනවා. මේ ගෙන්නන සහල් වලට අර මේ ආණ්ඩුව මේ රටේ ගොවියට දාලා තියෙන අර කාබනික පොහොර ප්‍රමිතිය මේකටත් අදාළද? අපේ ප්‍රතිපත්තිය තමයි දශක 6ක් පුරාවට මේ රටේ තිබුණු ප්‍රතිපත්තිය. ඒ තමයි සහනාධාර පොහොර මේ රටේ ගොවියට ලබා දී. අද ගොවිතන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ආණ්ඩුවට නම් දෙයියන්ගේ හාල් කැවිලා තියෙන මේක කප්පන් ආණ්ඩුවක් මේක කප්පන් මාෆියා නඩත්තු කරන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව බඩගින්නේ තියන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව වනසන ආණ්ඩුව ජනතාව ජීවත් කරවන වෙනුවට ජනතාව බඩගින්නේ තියන ගොවිතැන් විනාශ කරලා සරුබින් මුඩුබින් බවට පත් කරන කෘෂිකර්මාන්තයත් රටත් විනාශ කරන මේ ආණ්ඩුව අපි අම්මලව කිරිපිටි පෝලිම් වල තියන්නේ නැහැ කියන එක බොහොම දැඩිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා බිඳවැටුණු කැලණිතිස්ස බලාගාරයේ මේ වන විට යථා තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ අනුව අද දින විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පැවසුවා. කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන් පැවසුවේ බලාගාර හදිසි බිඳවැටීමට ලක් වුණොත් විදුලිය කපන්න සිදුවන බවයි. විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දීමට පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 10000 ඊයේ රාත්‍රිය වන විට සම්පූර්ණයෙන් කැලණිතිස්ස බලාගාරයට ලැබී තිබෙනවා. ඒ අනුව කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් ජනනය කරන මෙගාවොට් 285ක විදුලි ධාරිතාව මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. මේ අතර සපුගස්කන්ධ විදුලි බලාගාරයට ඊයේ දින මෙට්‍රික් ටොන් 400ක දැවි තෙල් ප්‍රමාණයක් ලැබුණා. සපුගස්කන්ධ බලාගාරයේ A සහ B බලාගාර එම දැවි තෙල් ප්‍රමාණයෙන් පැය කිහිපයකට විදුලිය ජනනය කිරීමට හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් හෙට දින දක්වා පමණයි ලබා දීමට තීරණය කර ඇත්තේ. මේ දැවි තෙල් ලබා දීම පිළිබඳ යම් කිසි ගැටලුවක් තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. අපිට පොරොන්දු වෙලා තියෙනවා 22 වෙනිදා දක්වා දැවි තෙල් ලබා දෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්නේ දැන් निराකරණය වෙලා දැනට අපිට ආයේ දැවි තෙල් තොගයක් ලැබිලා තියෙනවා. ඒ දැවි තෙල් තොගය මට වාර්තා වෙලා තියෙන අන්දමට හෙට 10වල් 12 විතර වෙනකම් බලාගාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක ක්‍රීමට ප්‍රමාණවත්. එතකොට ඒ වෙනකොට තව දැවි තෙල් අපිට සපයන්න ඛනිජ නීතිගත සංස්ථාව ක්‍රියා කරයි කියන එක බලාපොරොත්තු අපිට තියෙනවා. අද දිනේදී සෑහෙන විශ්වාසයක් තියෙනවා විදුලි කප්පාදුව සිදු වෙන්නේ නැහැ කියලා. මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ජනනය කරන සමස්ත මෙගාවොට් 600න් දැන් ලැබෙන්නේ මෙගාවොට් 300ක් පමණයි. ඒම බලාගාරයෙන් මෙගාවොට් 300ක කොටසක් මෙරට ජාතික විදුලි බල පද්ධතියෙන් ඉවත් වීම නිසායි. එලෙස බිඳවැටුණු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටස නැවත යථා තත්ත්වයට පත්වන්නට තවත් දින කිහිපයක් කල් ගත වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර අද දින විදුලිය කැපීමට අවශ්‍ය වන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පැවසුවා. කෙසේ වෙතත් යම් කිසි ආකාරයකින් බලාගාර බිඳවැටීමට ලක් වුණොත් විදුලිය කැපීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ. මේ අතර විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්ුණා. එෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ විදුලි බල අමාත්‍යවරයා දැන්ට අවිට අවශ්‍ය තෙල් හම්බෙලා තියෙනවා. අපි ක්‍රියා කරන්නේ අපිට ඕන කරන විදුලි සම්බන්ධයෙන් පවත්වාගෙන යන පමණයි. අපිට ඕන කරන ධාරිතාව තියෙනවා නම් අපි ඒක ප්‍රතික්‍රියාත්මක කරන්නේ නැහැ. තෙල් ප්‍රේසම් කරගන්න. නමුත් මම දැන් ලයිට් කැපෙනකන් නැද්ද ඉදිරියට කොහොමද වෙන්නේ? ජනතාව බලන් ඉන්නවනේ. මේ තත්ත්වයට කැපෙන්නේ නැහැ. දැන් ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක තියෙන मैंने सब तो
විදුලිබල මණ්ඩලය විසින් අපිට ඉල්ලීමක් කරේ දැවිතෙල් පෙබරවාරි මාසයේ සිට ලබා දෙන්න කියලා. අපි ඕන් ඉත ඉස්සලා ජනවාරි මාසයේ යම් කිසි ප්‍රමාණයක් ඉල්ලා සිටියා. නමුත් අපි මුදිරිබල අමාත්‍යාංශයත් බලශක්ති අමාත්‍යාංශයත් සංස්ථාවත් විදුලිබල මණ්ඩලයත් අපි සාකච්ඡා කරලා පස්සේ ඕන් අපිට දැනුවත් කරේ ජනවාරි මාසය තුළ දැවිතෙල් අවශ්‍ය නොවන බව. එතකොට පෙබරවාරි මාසය සඳහා තමයි අපි ආනයන කිරීමට සැලසුම් කරලා තිබුණේ. ඒ අනුව පෙබරවාරි මාසයේ සිට අවශ්‍ය දැවිතෙල් ලබා දෙන්න අපි දැවිතෙල් ආනයනය කළා තියෙනවා. විදුලිබල මණ්ඩලයේ විදුලි ජනන සැලැස්ම අනුව නොරොච්චෝලි බලාගාරය 22 දින ආපසු 22 දා විදුලි ජනනය ආරම්භ කරාට පස්සේ මම හිතන්නේ කරද ප්‍රශ්නයක් නොවී විදුලිබල මණ්ඩලයේ විශේෂ ලබා දීමට කටයුතු කරයි. මෙවර පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. මෙවන විට ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් ආසාදිත දරුවන්ට මෙන්ම නිරෝධායනය වන දරුවන්ටද විභාගයට පෙනී සිටීමේ අවස්ථාව මෙවර හිමිවනවා. පාසල් ජීවිතේ පළමු කඩේම ඒ කියන්නේ පුංචි හපනුන්ගේ පහ ශිෂ්‍යත්ව විභාගය හෙට දින පැවැත්වීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වෙනදාට අගෝස්තු මාසයේ තිබුණු විභාගය මාස පහකට පමණ පසුවයි පැවැත්වීමට තීරණය වුණේ. වසංගත තත්ත්වයේ හමුවේ උවත් විභාගය දරුවන්ට අපහසුතාවයක් ඇති නොවන විදියට හෙට දින පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. අයිතුම් කරුවන් 340,507 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. ඒ සිංහල මාධ්‍යෙන් සිසු දරුවන් 255,062ක් හා දෙමළ මාධ්‍යෙන් සිසු දරුවන් 85,445ක් ලෙසයි. හෙට දින විභාග මධ්‍යස්ථාන 2,943කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. කොවිඩ් ආසාදිත දරුවන්ට කලාපයකට එක විශේෂ විභාග මධ්‍යස්ථානයේ බැගින් දිවයිනපුරා මධ්‍යස්ථාන 108ක් ද ස්ථාපනය කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ රට යලිත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට පත්විය හැකි බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවනවා. මේ අතර දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යලිත් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව රෝහල් ගතවන කොවිඩ් ආසාදිතයින් අතර ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ යලිත් රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇති විය හැකි බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවනවා. ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය හමුවේ යලිත් අගෝස්තු මාසයේ රට පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බවටයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ රෝගීන් ප්‍රමාණය ටික ටික වැඩි වුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුල් කරන ප්‍රමාණය වැඩි වුණාම නැවත වතාවක් පෙබරවාරි පළවෙනි සතිය දෙවෙනි සතිය වෙනකොට රට තුල රෝගීන් ප්‍රමාණය එකතු වුණාම දිනපතා මේ ප්‍රමාණය යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි නැවතත් ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් කඩිනමින් Tamanට හිමි බූස්ටර් එන්නත ලබා ගන්න. ඔබ බූස්ටර් එන්නත අරගෙන පරිසම් වුණොත් හොඳ සිංහල අවුරුද්දක් අපිට තියෙයි. රෝහලුත් කියන වැඩිපුර වාර්තා වෙනවා කියලා කොළඹ රෝහලෙත් වැඩිපුර රෝගීන් සඳහා වාට්ටු වෙන් කිරීමට සිදු වුණ බව අපිට දැනගන්න තියෙනවා. සමු වගකීම් රහිතව කටයුතු කරොත් රැල්ලක් එන එක වළක්වා ගන්න බැරි වෙයි. ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ගලයෙකුට ජීවිත කාලය පුරා ගඳ සුවඳ සහ රසය නැතිවීමට ඉඩ ඇති බවට පර්යේෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ ඔමික්‍රෝන් වල රෝග ලක්ෂණ මොනවාද? ඇත්තටම ඔමික්‍රෝන් භයානකද? ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා මහතා සියත සමග කළ සාකච්ඡාවක් දැන්. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉතා වේගෙන් ව්‍යාප්ත වන බවට හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ලෝකෙ පුරා මේ වන විට පැතිර ගොස් අවසන්. දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගත් මෙම වෛරස් ප්‍රභේදය හමුවේ මෙතෙක් ලොව ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. ඩෙල්ටා වෛරසයට වඩා වේගෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් ලෙසයි ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ. ඊයේ දිනය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 135 ඉක්මවා ගියා. ඔමික්‍රෝන් හි බරපතල තත්ත්වය ඉන් මැනවින් පෙනෙන්නට තිබෙනවා. මේ නිසාම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සියත ප්‍රවෘත්ති අප අද සොයා බැලීමක් සිදු කළා. මේ සියත අප සමග ඔමික්‍රෝන් පිළිබඳ සාකච්ඡා කළ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා මහතා.
මේ ඔමික්‍රෝන් කියන ප්‍රවේදයේ රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක්ම ළමයිට උණ හැදෙන්න ඉඩ තියෙනවා. ඊට අධික 101 102 දක්වා උණ හැදීමේ ලක්ෂණ තියෙන්න පුළුවන්. වැඩිහිටියගේ නාසය තදවීම, උගුර කැසීම, උගුරේ හිරවීම, ගඳ සහ සුවඳ කියන දෙක නැතිවීමේ ඉඩ ප්‍රස්තාව ගොඩක් තියෙනවා මේ ඔමික්‍රෝන් කියන රෝග ලක්ෂණවල. එක එක මිත්‍යා කතන්දරින්ද හිතාගෙන ඉන්නවා මේ ඔමික්‍රෝන් කියන එක සාමාන්‍ය ටියබ්ඩියා මේ බැරෑරුමට එන උණක් හෝ සම්ප්‍රතික්ෂාවක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. මේක එසේ නෙවෙයි. මොකද මේ ඔමික්‍රෝන් කියන රෝගය වැළඳුනාම හුදුුණයින් පස්සෙත් මේ වෙද්දි අපිට දැන්ට ලෝකයේ තියෙන දත් වලින් පෙනීගෙන යනවා අර රස සහ ගඳ සුවඳ කියන එක දීර්ඝ කාලයක් නැතිවීමට ගොඩක් ඉදිරි ප්‍රස්තාව තියෙනවා. ඒ කියන්නේ ඒ එක්කම සමහර අයට සදාකාලිකවම සුවඳ දැනීම, ගඳ දැනීම සහ රස කියන එක සම්පූර්ණ නැති වී යාමේ ලොකු අවධානමක් තියෙනවා. ඒකින්ද මේක සාමාන්‍ය සම්ප්‍රතික්ෂියාවක් හැටියට ගණන් ගන්න එපා. මේක ඊට වඩා බැරෑරුම් රෝගයක්. එක්කෝ ඩෙල්ටා එහෙම නැත්නම් ගලන්තේ ප්‍රවේදයේ හැදිච්ච එක්කෙනෙක්ට එහෙම ඔමික්‍රෝන් හැදෙන්නේ නැහැ කියලා තව මිත්‍යාවක් සමහර අය පතුරු ඉන්නවා. මේකත් සම්පූර්ණයෙන් වැරදි. කොවිඩ් ආසාදනය වෙච්ච පළියට ඔමික්‍රෝන් හැදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔමික්‍රෝන් කියන්නේ විකෘති වීම 52ක් වගේ තියෙන වෛරස් ප්‍රභේදයක්. එන්නත් මාත්‍රා 3ම, ඒ කියන්නේ බූස්ට් වෙන්නේ නැත එක්ක ගත්තු පුද්ගලයන්ගෙන් 81%ක් පමණ මේ රෝගය වැළඳලා නැහැ තාම. මේ අවස්ථාවේ සියලු දෙනාම එන්නත් මාත්‍රා 3ම ලබා ගන්න ඕනේ. එන්නත් මාත්‍රා නොගෙන අපි ජීවන රටාව කරගෙන ගියොත් ඊට අවදානම් තත්වයකට ශ්‍රී ලංකාව වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වැටුනොත් අපිට ආපහු වර ලොක්ඩවුන් කියන එක ආණ්ඩුවට වෙන විකල්පයක් නැති වෙනවා. ඒකට එන්නේ ඉඩ තියන්න එපා. මොන කතා කිව්වත් දැන්ට තියෙන එකම විකල්පය තමයි එන්නත් කරන්නේ. ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදයේ තෙවැනි දිනේ අදයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ සිට පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් අදහස් පළ කළා. මේ අතර මෙරටට පැමිණ සිටින කොරියානු රජයේ කතානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා. වැඩියෙන්ම ණය අරන් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2020 21 22 අවුරුදු තුනට ගන්න මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 8යි. අද වෙනකොට බීලුන් ටික ඉන්දියාවේ, අලගෙඩිය ඉන්දියාවේ, පකිස්තානයේ, අද එළවලු කඩේට ගියාම ලංකාවේ යාල නැහැ. බීට්රූට් අලෙත් දැන් ගෙන්නන්නේ පකිස්තානයේ. මියන්මාරෙන් ගේන, චීනෙන් ගේන හාල් කාබනික හාල්ද? කවුද කියන්නේ කවුද දෙන්නේ සහතිකේ? ජනතාවට දැන් කියන්න වෙලා තියෙන්නේ බද්දුම් පියා, සීජින් පියා කියලා. බදුපණතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ එක නඩුවක් පැවරුවේ නැහැ. පසුගිය කාල පරිච්ඡේදයේ විජිත හේරම් ඇත්තමාට නම පට බැඳුවා යටත් විජිත හේරත් කියලා. ඔබතුමාට ඒ තරම් යටත්. මම සතුටු වෙනවා අපේ සිසිර ධම්මික පැණි ඇමතිවරයාගෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳ. පැණි පෙවුවනම් තාම මැරෙනව ඇමතිතුමා. දැන් ලංකාවේ වැක්සින් දීලා අපි තුන්වෙනි තැනින් ලෝකෙම්ම. මේ සජිත් මහත්තයා දීපු ඔය හුස්ම දෙන මේ චමිද මන්තුමා කතා කරා. මැදමුලෙන් ගිනල්ලා ගැව්වද? මැදමුලෙන් ගිනල්ලා ගැව්වද? මැදමුලෙන් ගිනල්ලාද ගැව්වේ? අනේ වාඩි වෙන්න දොස්තර මහත්තයෝ. ඔය දොස්තර මහත්තයාගේ මේක තියෙන මෙතන වාඩි වෙන්න. මැරෙන්න ඕනි කට්ටිය මැරිලා ඉවරයි මහත්තයෝ. ඉතිහාසයට ඇඟිලි දික් කරන කණ්ඩායමක සමාජිකයන් වෙන්නේ නැතුව අනාගතයට ඇඟිලි දික් කරන පුරවැසියෙක් විදියට මහජන නියෝජිතෙක් විදියට කණ්ඩායමක නියෝජිතෙක් විදියට අපි එකට කටයුතු කරමුයි කියලා කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ යොමු කරන්නට කැමතියි. ජනාධිපතිතුමාම පිළිගත්තා අවුරුදු දෙක අසාර්ථකයි කියලා. අද මේ රටේ අස්වැන්න භාගයට භාගයක් අඩු වෙලා තියෙනවා. බලාගෙන බොරු කියනවා. ගෝලියෝ ටිකත් එහෙමයි. මහන ට්‍රිලියන 4ක් ණය අරන් එක ව්‍යාපෘතියක්වත් පටන් ගන්නෑ. අපි කිසි දවසක නඩ ජනතාවගේ අවශ්‍යතාවයන් මගහැරියේ නෑ. ආහාර සුරක්ෂිතතාවය කියන එක ප්‍රශ්නයක්. ඒක අපිට පමණක් නෙවෙයි. ඒක ගෝලීය ප්‍රශ්නයක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතා හිඟයක් තියෙනවා. ඒ වගේම දැන් වර්තමානයේ බෙහෙත් හිඟයකුත් තියෙනවා. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් හිඟයට ප්‍රතිකර්මයක් මොකද්ද? කොහොමද කරන්නේ කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුර කිසිම සඳහනක් නෑ. මට මතක් වෙනවා අසුචි නැව පෝර පිළිබඳව බිලියන 6.5ක් අපි මුදල් කන්දරාවක් ඒ සමාගමට ගෙවලා තියෙනවා ජනතාවගේ සල්ලි. ඇයි මෙහෙම දෙයක් උනේ? මේ අතිගරු ජනාධිපතිතුමාට මේ නැති වෙච්ච අවුරුදු දෙක මේ පාර්ලිමේන්තුවට මං යෝජනාවක් ගේන්න කැමති නැවත ගෙනල්ලා 3
ඇතැම් දෙකේ බලයක් අරගෙන එතුමාට නැවතත් මේ අවුරුදු දෙක ලබා දෙන්න ඕනේ සහ අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුව තුල ඩයනා කුමරියත් ඉන්නවා 60 වත්ත දානක්වත් ඉන්නවා ඉතින් ඔම කෑ ගහන්න ගියාම කොයි ඩයනාද කියලා තේරෙන්න වෙනවා පාස්කු ප්‍රහාරයෙන් නම් බලයට ආවේ පාස්කු ප්‍රහාරේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද මම වරදිකාරක නම් මාව දාපන් හිරේ මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ඔබතුමා දිගින් දිගටම කතා කරන නිසා අපි කැමැති ආණ්ඩුව වෙනුවෙන් ඔබතුමාත් එක්ක ඔය සියලු තොරතුරු අරගෙන ප්‍රසිද්ධ විවාදයකට ඔබතුමාලට එන්න පුළුවන් නම් ඔබතුමාලා ඔබතුමාලගේ සාක්ෂි ටික අරගෙන අපි අරගෙන එන්න හරි තොරතුරු ටික මහා ගොලකරුවෝ හොයන්න ඕනේ කවුද මේ බෝම්බ තිබ්බේ කවුද මේවල ඉන්නේ රාජගිරේදී තරුණයෙකු බරපතල රියානතුරකට ලක් කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මාස 18 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඉක්ුද්දා අසනීපතත්වයේ හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණෝක මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් කරුණ දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ස්වාමිනී රෝහල්ගතව සිටි විත්තිකාර පාටලි චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ටාෂ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉක්ුද්දා වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බවයි සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වෙනිදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතල තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල් තබා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ඔහු නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මෙම ක්‍රියාව සිදු කර තිබෙන බව පෙනී යනවා. ඒ නිසා නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මේ ක්‍රියාව සිදු කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ පැවසුවා. එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදු වූ බව සඳහන් කළා. විත්තිකරු අසනීපයක් වූ විට රෝහල්ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණින් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් සඳහන් කළා. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවයේ මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මාස 18 වනදා සහ 23 වනදා පැවැත්වීමටද අධිකරණය නියම කළා. අපි කවදාකවත් උසාවි මගහැරලත් නැහැ මගහරින්නෙත් නැහැ. අපි මේ රටේ අවංකව අපේ අමාත්‍ය ධූරවල කටයුතු කරපු අය. සාමාන්‍යයෙන් ගත්තම ඕනෑම පුද්ගලයෙක් අධිකරණයකට වෛද්‍ය සහතිකයක් දෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ මාධ්‍ය සංදර්ශනයේ ඉතා කදිමට සිදු වෙනවා. අද අධිකරණයේදී මේ ගැන කතා වුණා. 1000cc බයිසිකලයක් ලංකාවේ මාර්ග වල ධාවනය කරන්න බෑ. ඒ නමුත් මේ රටේ ඒක වහලා අද චම්පික රණවක මහත්මයා චූද්දිතෙක් බවට පත් කරන්නට උත්සාහ කරනවා. ඒ මාධ්‍ය සංදර්ශනය තුලින් අධිකරණයේ ඉදිරියේ මේ වහපු නඩුවක් ඇරලා නැවත සාක්ෂි මෙහෙවන්න දරන උත්සාහය පිළිබඳව අපි අභියාචනා අධිකරණයට ගිහිලා තියෙනවා. දැන් තවත් වාක් කිහිපයක් කෙටියෙන් බොරල්ල කිතුල්වත්ත පාරේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. එක් නිවසක් ගිනිගෙන ඇති අතර පසුව නිවස් කිහිපයකට ගින්න පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීමට ගිනි නිවන රථ 4ක් යොදාගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සමාර ජාතික ව්‍යාපාරයේ මගින් මෙහෙවන ලද අක්ෂි සායනය සහ ඇස් කණ්ණාඩි බෙදා දීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරයක් අතුරුගිරිය පෝරේ රාජමහා විහාරයේදී ඊයේ සිදු වුණා. කැබිතිගොල්ලෑව පදිවිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුරට හේතුව සේනියවසට අවශ්‍ය ගඩොල් ලොරි රථයකින් රැගෙන යමින් සිටියේදී ලොරි රථයේ රියදුරට වේගය පාලනය කරගත නොහැකි වීමයි. හැඩන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්කෝය පුදුකාඩු ප්‍රදේශයේ ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් මේ වන විට අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.